ආයුර්වේද සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 6ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 4ක පිටපත්ද මා වෙත ලැබී ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් මද දින පැමිණ සහභාගී වන ලෙස ගැනුම් දීමට කැමැත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මේ වගේම තත්ත්වයක් තියෙන්නේ, උත්තර සභාවෙත් මේ වගේ තත්ත්වයක් තියෙන. අපිට මේකට යන්න දෙන්න තීන්දුව ගන්න ඒවා කිසිම දෙයක් අපි දන්නේ නැහැ. විපක්ෂ නායකතුමා මොකද කියන්නේ? ඒ සඳහන් කරපු ආකාරයට ඒ හැම පාර්ශ්වයකටම එක ගානේ මේ ලබා දෙන්නේ. ඒකට සාපේක්ෂව උතුම්වන්ලාගේ සමාජිකත්වය වැඩි කරගන්න. මම දන්න තරමින් බිස්නස් කමිටිය එක නියෝජනය වෙන්නේ ඒ මුලින්ම තේරීම් කාර්යක සභාව පත් කළා ඊට පස්සේ ඒ නියෝජනය වෙච්ච ගැසට් නිවේදනයේ තියෙන දේශපාලන පක්ෂවල අය තමයි පක්ෂ නායකයෝ හැටියට පිළිගැනීමට ලක් වෙන්නේ. හැබැයි මේ තත්ත්වය වරින් වර වෙනස් වෙලා තියෙනවා. මම කාර්යගාන පිළිගන්න ඕන කමක් නැහැ. අනිත් එක අපි ඉන්නේ මේ බංකොලොත් භාවයට පත් වුණු රටක. ඒකෙදි මම හිතන්නේ අපි නම්‍යශීලී වෙලා මේ විපක්ෂයේ අනිකුත් පාර්ශ්වයන් වලටත් බිස්නස් කමිටියේ සමාජිකත්වය ලබා දෙන්න කටයුතු කරා. දැනට 33 දිනක් ඉන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවම යන්න වෙනවා. නෑ නෑ, ඔය 33 ඔය 33 ගාන කියන්න එපා. මොකද 33න් කී දෙනාද සහභාගී වෙන්නේ? ඒක ඉතින් ඒ නෑ නෑ, ඒක එහෙම නෙවෙයි. මේ විශේෂත්වය කරන්න 13 දිනක්ගේ අයිතිවාසිකම් මෙතන උල්ලංඝනය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මන්ත්‍රීවරු 5 දිනක් 18 දිනක්ගේ අයිතිවාසිකම්. මොකද තව වැඩි කරන්න තියෙන ආණ්ඩු පක්ෂයට දෙකයි විපක්ෂයට දෙකයි ඕන්න. ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඒ අවස්ථාව ලබා දීම සුදුසුයි. මට ඊයේ සිදුවෙච්ච අපහසුතාවයක් සම්බන්ධව මොකද ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ උදේවරුේ මට පැමිණෙන්න නොහැකි වුණා. මම ප්‍රශ්නයක් අහලා තිබුණා. හැබැයි ඒ අවස්ථාවේදී අපේ උතුලන් දිස්ත්‍රික්කයේම සහෝදර මන්ත්‍රීවරයෙක් මට අපහාස වෙන විදිහට මම පාස්කු පහරේ වින්දිතයන්ගට ලැබෙන්න තියෙන පිළිතුර ලබා නොදී අපහසුතාවයට පත් කර හැම නැත්තම් පැනලා ගියා කියලා කතාවක් කියලා තියෙනවා. සම මතක තියා ගන්න ඕන අපි පැනලා යන්නු නෙමෙයි. මේකට සම්බන්ධ වෙච්ච හැම එකාගෙන් පවුලටම හෙන ගහන්න ඕන අනිවාර්යෙන්. ඒක සාපයක්. කරුණාකරලා අපහාස කරන්න සූදානම් වෙන්න එපා. මෙවැනි මිලේච්ඡ ක්‍රියා කරලා තාම මේවට විසඳුම් නැත්නම් මේ රටේ අපි මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නකේ තේරුමක් නැහැ. ගරු හෙක්ටප් වහම මේ මන්ත්‍රීතුමාට සාධාරණයක් වෙන්න ඕනේ. නමුත් මම හිතන්නේ වෙනත් අදහසක් මේකේ කියවිලා තිනවා කවුරු හෝ අතින්. දෙවෙනි වටේ වෙන කෙනෙක් අහන නිසා කොහොමත් සභාගත කිරීමේ සම්ප්‍රදාය නිසා තමයි මම සභානායකතුමාට දීලා ගියේ. ඔබතුමාගේ වරදක් අපේ පැත්තෙන් කියලාත් නැහැ. මේකට පිළිදුරු දීම සම්බන්ධයෙන් ආණ්ඩු පැත්තෙන් කිසිම සැඟවීමක් හෝ අතපසුවීමක් අඩුපාඩුවක් වෙලත් නැහැ. මෙතන අපි වැරදිකාරය කරන්න දෙයක් නැහැ කාවත්. ඒකට තමයි අධිකරණයේ තියෙන්නේ. මම සමාව ඉල්ලනවා ජනතාවගේ. මොකද හේතුව මාස ගානකට පෙර දාගත්ත වැඩපිළිවෙළක් නිසායි මට යන්න සිද්ධුනේ. මොකද මේ ප්‍රශ්නේ දාන්නේ මේ සති. මේකට සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුට දඬුවම් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා පාස්කු පාරයට සම්බන්ධ කවුරු හරි ඉන්නවනම් දැන් නැගිටලා කතා කරන්න පුළුවන්. නීති විද්‍යාල ප්‍රවේශයට රුපියල් 15,000ක් අය කිරීමේ තත්ත්වයක් තුළ ඒ වගේම විභාග ගාස්තු රුපියල් 1,200ක අය කිරීමක් ගාස්තු වල වැඩි කිරීමක් සිද්ධ කරලා තිබෙනවා. හැබැයි නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැහැ. නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැහැ. මේ නීති විද්‍යාලයේ ශිෂ්‍යන්ගෙන් මේ අය කරන සුළු මුදලෙන් තමයි මුළු නීති විද්‍යාලයේම සිසුන් 5,000කට වැඩි ප්‍රමාණයකට මේ සියලු අධ්‍යයන කටයුතු ලබා දීලා තියෙන්නේ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත් කැඳවීමේ ගැටලුවක් තිබෙනවා. ඉල්ලුම්පත් කැඳවීමේ දිනය පිළිබඳව ගරු විපක්ෂ නායකතුමා දැනුවත් කරපු එක හොඳයි. ලංකාවේ කැසිනෝ තවදුරටත් ව්‍යාප්ත කරන්න නම් ගරු කතානායකතුමා කැසිනෝ නියාමන අධිකාරියා පිහිටුව යුතුයි. ඒ නිසා ඔවුන් එකඟ වුණා දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට මේ කැසිනෝ නියාමන රෙගුලාසිය පිහිටුවලා පාර්ලිමේන්තුවේ අනුමැති අරගෙන ඊට පස්සේ තමයි කියලා අලුතෙන් කැසිනෝ ලයිසන් දෙන්නේ. අපි කවුරුත් දැනගන්න ඕනේ මේ බදු අය කිරීම සම්බන්ධයෙන් කැසිනෝ වලින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. ඇත්තටම ඔවුන්ගේ ආදායම වියදම මොකද්ද කියලා බලන්න. ඔවුන් දෙන ගණන් තමයි මේ බදු හැටියට එකතු කරගන්නේ. එක ඔඩිට් එකයි පටන් අරන් තියෙන්නේ. කිවර කරලා බවකුත් පේන නැහැ. එක්ස්ප්‍රස් පර්ල් අනතුරත් නිව් ඩයිමන්ඩ් අනතුරත් මේ දෙකම එකතු කරලා වෙන වෙනම හෝ උගත් පාඩම් කොමිසමක් පත් කරලා වැඩපිළිවෙලක් හදන්න සියලු දේම ගණනය කරලා තිබෙන්නේ මීගමුවේ සිට පානදුර දක්වා කියන බල ප්‍රදේශයේ පමණයි. හැබැයි මේ පසුගිය දිනක පුත්තලම වෙරළට වෙනම අර ග්‍රීස් සහ පැලට්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. බොහෝ දෙනෙක් අනුමාන කරන එක එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුණු විනාශය නිසා කියලා. මීපයක තියෙන්නේ අපේ රණතුංග මැතිතුමාගේ අමාත්‍යංශය යටතේ. පරිසර අමාත්‍යවරයා මොනව වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. අධිකරණ අමාත්‍යංශය තමයි මේකට මූලිකව මේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්නේ. විපක්ෂ නායකතුමා කිව්ව කාරණේ මම තහවුරු කරනවා. සුද්ධ පවිත්‍ර ගන්න සාධාරණ පියවරක් අරන් නැහැ. ධීවර ජනතාවට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා පුත්තලන් දිස්ත්‍රික්කයේ.
Rati Loki Siduan Unusum Puatanaganda. See the news YouTube channel like Adam subscribe karanda.